Sri Lanka's most powerful news brand. පස්කේ කාලේ පුරාම පාර්ලිමේන්තුවේ වගේම ඉන් පිටතත් වැඩි කතා බහට ලක්වුණු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලයි ඔබ ඒ දුටුවේ. මෙවැනි විට එහි අමාත්‍යාංශ ස්ථාපිත කර ඇතත් එහි ගැටළු රැසක් පවතින බව වෘත්තීය සමිති චෝදනා කරනවා. මෙතෙක් කලක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති ගොවිජන මන්දිරයේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා කාර්යාලය සඳහා වෙන් කෙරෙන්නේ අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුවයි. එම තීරණයත් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජකීය පිහිටි මෙම ගොඩනැගිල්ලට ගෙන යාමට තීරණය කරනවා. ඒ සඳහා මෙම පෞද්ගලික ගොඩනැගිල්ල කුලී පතන මත ලබා ගන්නේ වසර 5ක කාලයක් සඳහායි. මාසකට රුපියල් ලක්ෂ 250ක මුදලක් පසුගිය වසරේ අප්‍රේල් මාස සිට මෙම ගොඩනැගිල්ල සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගෙවන බව විගණන වාර්තාවන්ගේ මෙන්ම පාර්ලිමේන්තුවේ ගණනාවකදී සඳහන් වුණා. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශය එහි ස්ථාපිත කෙරුණේ පසුගිය අගෝස්තු මාසයේ සිටයි. එහි සේවකයන්ට මේ වන විට පානීය ජල ගැටළු ඇතුළු ගැටළු රැසක් මතුව ඇතැයි වෘත්තීය සමිති පෙන්වා දෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ කෝටි ප්‍රකෝටි ගණනින් මේ කුලී ගෙවන තැනක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම මේ ගොඩනැගිල්ල කියන්නේ කාර්යාලයක් වෙනින් හදපු ගොඩනැගිල්ලක් නෙවෙයි. මේක ෂෝරූම් එකක් වෙනින් හදපු එකක්. ඒ නිසා මේකේ පහසුකම් නැහැ. කොටිම්ම කියතොත් අද වතුර ටික පවා විදිහින් ගේන්න වෙලා තියෙනවා එතනට. මේ වෙනකොට ඒකෙ තිබෙන ජල පහසුකම් කියන්නේ නලවලින් ලැබෙන ජල ප්‍රමාණය ප්‍රමාණවත් නිසා පිටින් බවුසර වලින් වතුර ගෙනත් දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් වෙනම ඉලක්ක මුදලක් ගෙවන්න වෙලා තියෙනවා. මේක බරපතල අපරාධයක්. මේ රටේ මහජන මුදල් බරපතල විදිහේ කාබාසි නියාමක කරමින් ඉන්නවා. ඊළඟට අනිත් පැත්තේ තමයි ගත්තම එන සේවකයාගේ වාහනයක් දාන්න දැනක් නැහැ, පාකින් එකක් නැහැ. ඒ පැත්තෙන් ඒ පීඩාවට පත් වෙනවා. ගොඩනැගිල්ල ගනිද්දිම දීපු කොන්දේසිය තමයි ඇතුලේ කාපන ශාලාවක් දෙමීම තහනම් කරලා තියෙන්නේ. මේ අමාත්‍යාංශයේ යටතේ තිබිච්ච වාහන ටික ගාල් කරලා තියෙන තාම පරණ ගොඩනැගිල්ල. එතන ඉන්න සිකියුරිටි එකට තාමත් මේ අමාත්‍යාංශයේ යටතේ සල්ලි ගෙවනවා. ඉතින් මේ වගේ රටේ මුදල් කාබාසින යකන දැනක් බවට අද කෘෂිකර්ම අමාත්‍යාංශය පත් වෙලා තියෙනවා. කාලෙක ඒක නෑසූ කන්නවත් කරකටයුතු කරමින් ඉන්නවා. එළවෙන චෝදනා සම්බන්ධයෙන් අප කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී විජේරත්න මහතාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ අදාළ ජල ගැටලුවට පිළියම් යෙදීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.